ওবিটা কালিং ওটোকে টিউটোরিয়াল দেখাটা গোডাক কাটিয়ে গেন হন্দ প্রচার দা করে দিবা এই গেন সন্তোষায় আই থিং গোডাক কাটিয়ে এটা মে উদব কোনে এক গেন মানে এত্র গোডাক সন্তোষ আর আপি আদ কথা গান্ডে নি অটোক্যাড বেসিক্স পার্ট 3 এক এই গিনি মন কথা গান্ডে সুইচেস গান্ডে মনোদ এই বগেম তমাই অটোক্যাড ডলে তিন কোঅর্ডিনেট সিস্টেম মে গান এই বগেন তমাই আদ আপি কথা গরান্নে নি අද මම ඔයාලට පොඩි එක්සර්සයිස් එකක් කරනවා ඒ කියන්නේ ඔයාලට ඩ්‍රෝයිං එකක් වගේ පොඩි එකක් කරන්න. එතකොට ඔයාලට ඒ වගේ දේවල් තව හොයලා එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන දේට වඩා ඔයාලා තව ඒ කියන්නේ දැන් මම කියලා දෙනවනේ සමහර බටන්ස් මම කියලා දෙනවා. ඊට පස්සේ ඒ ඔප්ෂන්ස් එහෙම ඒ ඔප්ෂන් වල වඩා තව ඔප්ෂන්ස් තියෙනවනේ ඔයා ඒව මම කියලා දෙන්න කලින් බලලා නිකන් ඒ විදිහට පොඩි ඒ කියන්නේ ඉන්ටරැක්ට් කරන සොෆ්ට්වෙයාර් එකත් එක්ක එතකොට තමයි ඒ කියන්නේ self learning එක complete වෙන්නේ. එහෙම නැත්නම් කවුරුත් කියන දේම කරලා එහෙම බෑ. ඔයා තව 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 දේවල් හොයාගන්න. මම මේ බේසික් එක කරලා දීලා කරන්නේ ඔයාව ගයිඩ් කරන එක විතරයි. ඊට එහාට එක්ස්පර්ට් වෙනවද එහෙම කරන එක ඒක තියෙන්නේ ඔයාගේ අතේ. ඒ හින්දා ඔයාලා දිගටම AutoCAD එක ඒ කියන්නේ මම කියන දේට වඩා එහාට ඉගෙන ගන්න බලන්න. හරි අපි පටන් ගමු. මංගද කියලා දෙන්නේ අද මේ වගේ එකක් කොහොමද කරන්න කියලා මේකේ ඩ්‍රෝයිං ඒ කියන්නේ මේකේ ඉමේජ් එක මම ඉන්ටර්නෙට් එකේ Google එකෙන් ඩවුන්ලෝඩ් කරේ එතකොට ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ වගේම මේ වගේ තව ඒවා තියෙනවා ඔයාලට Google එකේ ඒ කියන්නේ සර්ච් කරන්න පුළුවන් AutoCAD basic exercises කියලා Google එකේ සර්ච් කරා නම් ඔයාලට මේ වගේ ගොඩක් ඒවා යනවා drawings डिमेंशन्स एक दिगपाल वालाट एव बल मम्मी कील दिन ट्राई कर गोडा अतट हूँ इतकोट ऑटोकैड की गोडा ऑप्शन तीन सॉफ्टवेयर मे सामान्यन पोटी एक एक्सपर्ट तमंगे ऑटोकैड पाविच तमंग हूरना एक स्पीड तमेंगे मैनुअल ड्रॉइंग ऑटोकैड वाचवेन्नी ඒක අපිට ගොඩක් ඒ කියන්නේ නිවැරදි විදිහට කාලය අඩු කරගෙන කරන්න පුළුවන් නිසා. එතකොට ඒ AutoCAD යාලා දීලා තියෙන, ඒ කියන්නේ AutoCAD software එක යාලා හදලා තියෙන purpose එක හරියන්නේ ඔයා AutoCAD එක ටික ඒ කියන්නේ හැම වෙලේම ඉඳලා ඒක අතේ උරුව අරගෙන ඒකෙන් පුළුවන් තරම් speed වැඩ කරන්න පටන් ගත්ත වෙලාවට තමයි ඒක යාලා ඒ කියන්නේ යාලගේ purpose එක complete වෙන්නේ. හරි. එතකොට මම මේක තමයි හදන්න කියලා දෙන්නේ. එතකොට ඒකට ඕනේ බේසික්ස් මම කියන්න. ඉස්සෙල්ලාම මම ස්විචස් ගැන කියන්න. මොනවද ස්විචස් කියලා? AutoCAD පරණ, ඒ කියන්නේ අපි හිතමු AutoCAD 17 එකට කලින් වර්ෂන්ස් වල ස්විචස් කියලා තියෙනවා. ස්විච් ටිකක්. ඒ කියන්නේ පොඩි බටන්ස් ටිකක් තියෙනවා. මෙන්න මේ මොඩල් ස්පේස්, ලේඅවුට් ස්පේස් කියලා තියෙනවනේ මම ඔයාලට කලින් කිව්වනේ. ඒ ටැබ්ස් වල යටින් පොඩි ස්විචස් ටිකක් තියෙනවා. තිබ්බා. තියෙනවා. හරි එතකොට ඒ ටික AutoCAD 17 එකේදී මේ අනිත් පැත්තට අරගෙන චුට්ටක් ඒ කියන්නේ තියෙන තැන් එහෙම වෙනස් කරලා තිනවා. ඒකේ සමහර විට නම දාලා තියෙන පොඩි අකුරු වගේයක් එක පොඩි ස්විච් ටිකක් තියෙනවා මෙන්න මේ පැත්තේ. ඔයාලට හොයා ගන්න අමාරු වෙන්නේ නැහැ. හරි එතකොට මේව තමයි ස්විචස් මෙන්න මෙතෙන්ට වෙනකම් මේ ටික තමයි ස්විචස් කියලා අපි හඳුන්වනවා. මේ ස්විචස් වෙන්නේ ඒ කියන්නේ ස්විචස් වලින් වෙන්නේ මේ වගේ දේ. अभी बलूम एक मैंने वैलट मेम स्विच लंकट कर्स लंक पड़ की मौस कर्स पेन नम मुखद मेके नम तम ग्रीड मोड कम तम एक वरहंग शॉर्टकट की एफ सेवन की वाले शॉर्टकट की पुर्दा होते तवैट खाली इतर पड़ ड्रॉइंग करना मेव उन्नों स्विच आप हेम वेले इंटरेक्ट ड्रॉइंग स्विच हेम वेले ओणवेन्नी इतर मैं भावितर इतकोट मे तीन ग्रिड मोड इतकोट मे ग्रिड ग्रिड मोड दाने ग्रिड ओण उपल ओण उपल ग्रिड लकने मे तीन स्नैप मोड स्नैप की लगे स्नैप की वचने तेरम तम अलग फोटो फोटो अभी गण स्नैप फोटो अभी स्नैप की लगे खरी कैप्चर कर ऐडिया अलग कैप्चर कर ऐडिया स्नैप की अलग ऐडिया
මේකෙදි මොකද්ද කරන්නේ ඔයාලට මෙතන තියෙන මෙතන අර පොඩි ඊසක් වගේ තියෙනවා ඒක ක්ලික් කරපුවම ඔයාලට පේනවා මෙතන තියෙන පෝලා ස්නැප් කියලා ඒ ග්‍රිඩ් ස්නැප් කියලා ස්නැප් සෙටින්ග්ස් ගැන මම පස්සේ කතා කරන්න ටියුටෝරියල් එකදී ග්‍රිඩ් ස්නැප් කියලායි පෝලා ස්නැප් කියලා මේකෙදි මම පෝලා ස්නැප් එක නෙවතු ග්‍රිඩ් ස්නැප් එක විතරයි අද කතා කරන්නේ මොකද අපිට ඒක ලොකුවට මොන්නේ නැහැ එතකොට ඔයාලට ඕනම් පෝලා ස්නැප් එකට වෙනස් කරන්න පුළුවන් මේක ග්‍රිඩ් ස්නැප් එකට වෙනස් කරන්න පුළුවන් මෙතන ඒ වගේම තමයි මේ අපිට කලින් කියන්න බැරි වුණා ස්විච් එක ඔන් වුණාම මේ විදිහට නිල් පාටින් තමයි පෙන්වන්නේ ස්විච් එක ඕෆ් වුණාම නිල් පාටින් නැතුව සුදු පාටින් වගේ පෙන්වනවා එතකොට ඒක ඔයාලට අඳුර ගන්න පුළුවන් ඔයාගේ ස්විච් එක ඔන් වෙලාද ඕෆ් වෙලාද කියලා හරි ඊට පස්සේ අපි මෙතන දැන් ග්‍රිඩ් ස්නැප් කියන එක ඔන් කරගෙන තියෙනවා ග්‍රිඩ් ස්නැප් කියන්නේ මෙහෙම එකක් අපි දැන් L ගහලා enter කරලා line tool එක active කරගමු කලින් කිව්වා වගේ එතකොට මේක ඔය බලන්න මවුස් එකේ cursor එක ඔයා එහෙට මෙහෙට ගෙනියලා බලන්න මෙන්න මේ විදිහට ඒ කියන්නේ continuous යන්නේ නැහැ මේ වගේ තැන් තැන් වලට මේ ඇල්ලෙනවා ඒ එයා අපේ grid එකේ points තියෙනවනේ grid එකේ points තියෙනවා මෙන්න මේ grid එකේ points තියෙනවා මෙන්න මේ points වලට snap වෙනවා අපේ cursor එකේ අර horizontal vertical lines දෙක මේ يعني intersect වෙන තැන තියෙනවනේ ඒ intersect වෙන තැන ඡේදනය වෙන තැන අර points වලට අල්ල ගන්න. එතකොට දැන් අපිට line එකක් වගේ අඳිනවනම් කෙලිම මේ grid එකට set කරන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයාලට මේ point එකයි මේ point එකයි මේකයි මේකයි. ඕනේ කියලා අපිට කෙලිම අර grid එකේ points වෙන වෙනම ඇඳ ගන්න පුළුවන්. මට තේරෙනවනේ. එතකොට grid snap කියලා කියන්නේ මේ grid එකේ points වලින් again මේ grid එකේ points උදව් කරගෙන ඔයාලට lines අඳින්න පුළුවන් ඒ වගේම circle එකක් අඳිනවනම් circle එකේ center එක grid එකේ point එකකට දෙන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි එතන තියෙන්නේ ඒක සම ඒක ඕන වෙන වෙලාවලු තියෙනවා ඊට පස්සේ අපි ඒක අයින් කරමු දැනට ඊට පස්සේ තියෙනවා අපේ auto කියන එක auto කියන එකේ shortcut key එක වෙන්නේ එතකොට F8 කියන එක අපි ඒක දැන් on කරගමු හරි ඔන් කරගත්තම මෙතනින් පෙන්වන command auto on හරි ඊට පස්සේ මේකටත් අපි line එකක් ගමු line tool එක L press කරා enter කරා line එකක් ගන්නකොට අපි දැන් line එකක් සාමාන්‍යයෙන් අපි මේක off කරමු line එකක් සාමාන්‍යයෙන් අපි අඳිනකොට කොහොමද වෙන්නේ අපිට මේ විදිහට ඇදේට මේ විදිහට ඕන පැත්තකට ඕන angle එක line එක ගෙනියන්න පුළුවන් මේ auto කියන mode එකෙන් වෙන්නේ අපේ ලයින් එක එක්ක අපිට අඳින්න පුළුවන් හොරිසොන්ටලි එහෙමත් නැත්නම් වර්ටිකලි විතර මේ විදිහට අපිට ඊට වඩා වෙන ඇන්ගල්ස් වලට මේක හරවන්න බෑ එක්ක මේ විදිහට එතකොට හවුස් ප්ලෑන් එහෙම අඳිනකොට ඔයාලා ගොඩක් වෙලාවට දන්නවා සර්කියුලර් ෂේප්ස් එහෙම අඩුයි රවුම් ෂේප් එහෙම තියෙනවා අඩුයි එතකොට බිත්ති එහෙම තියෙන මේ විදිහට එතකොට හවුස් ප්ලෑන් එක බිත්තියක් වගේ අඳිනකොට ඔයාලට පුළුවන් ඕතෝ මෝඩ් එක ඔන් කරලා දිගටම ඇඳ ගන්න. එතකොට ඒක කරදරයක් වෙන්නේ නැහැ වෙන වෙන ඇන්ගල්. ඒ කියන්නේ වරදින්න තියෙන chance එක අඩුයි. සමහර විට පොඩි ඇන්ගල් එකකින් ඇලවුනොත් සමහරට අපේ මුළු ප්ලෑන් එකම වරදින්න පුළුවන්. එතකොට මේ වගේ ඕතෝ කියන මෝඩ් එක දාගත්තම හැම වෙලාවෙම හොරිසොන්ටල් ව වර්ටිකල් තමයි තියෙන්නේ. එතකොට කිසිම ඇන්ගල් එකකින් පොඩ්ඩක්වත් වරදින්න chance එකක් නැහැ. එතකොට ඒක තමයි ඕතෝ මෝඩ් එකෙන් කරන්නේ. ඊළඟට අපි බලමු පෝලයි පෝලා ට්‍රැකින් පෝලා ට්‍රැකින් වලට ෂෝට්කට් කී එක F10 ඊට පස්සේ මෙතන මොකද්ද මෙතනක් තියෙනවා මේ විදිහට ඊසක් ඒක දැම්මම ට්‍රැකින් සෙටින්ග්ස් තියෙනවා ඒ වගේම තමයි මොනවද මේ 5 10 15 20 10 20 30 40 මේ විදිහට ටිකක් තියෙනවා මේ මොනවද පෝලා කියලා පෝලා ට්‍රැකින් කියලා කියන්නේ ඔයාලට ඇන්ගල් එක ඔයාලට ට්‍රැක් කරලා දෙනවා ඒ කියන්නේ මෙහෙමද අපි හිතමු ඔයාට ඕනේ ඔයාට මොකක් හරි ලයින්ස් ටිකක් තියෙනවා අඳින්න. ඒ ලයින්ස් අඳින ඒවා ටික, ඒ කියන්නේ ඔයා මං හිතමු ඔයාට එක ලයින් එකක් අඳින්න ඕනේ ඇන්ගල් එක 20ක් වෙන විදියට. එතකොට ඔයා මේක තමයි තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් මේක තෝරගන්නත් පුළුවන්. අපි දැනට මේක තෝරගමු. මේක තෝරගත්තට පස්සේ ඔයා ලයින් එක අඳින්න පටන් ගන්න. ලයින් එක ඇඳලා මේ පැත්තට අඳින්න යනකොට ඔයාට මෙතන පේනවා මෙතන ඔයාලට පේනවා
අපි ඇංගල් එක වෙනස් කරනකොට මේ ඇංගල් එක වෙනස් වෙන්නේ කීයෙන් කීයටද බලන්න. ඒ කියන්නේ 20 වුණාම අර ලයින් එක අපේ කියන්නේ ලයින් එකක් ඇඳෙනවා කොළ පාට වගේ. ඊට පස්සේ 25ට නැහැ 26ට නැහැ ආයෙත් 30ට ලයින් එකක් එනවා කොළ පාට. ඒ කොළ පාට ලයින් එකෙන්නේ ට්‍රැකින් එකක් වෙනකොට. ට්‍රැකින් එකක් කියලා කියන්නේ ඒ පැත්ත කැප්චර් කරනවා වගේ ස්නැප් කරනවා වගේ දෙයක්ම තමයි. එතකොට අපි මෙතන දැම්මේ 10 20 30 40. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ ඇන්ගල් එක ඔයාට ට්‍රැක් කරනවා අඟල් 10 ඒ කියන්නේ අංශක 10 20 වගේ නේද? එතකොට 10 වෙනකොට ඔයාට ඒ ලයින් එක දිගේ එහෙට මෙහෙට යන්න පොඩ්ඩක් මවුස් එක නිකක් ලොක් වෙනවා වගේ දෙයක් වෙනවා. ඔයක කරලා බලන්න ඔයාට තේරෙයි එතකොට. ඊට පස්සේ අපි 13 14 යනකොට ප්‍රශ්න එන්න අපිට ඕන දැනගෙන ඉන්න පුළුවන්. ඒ වුණාට 20 යනකොට ආයෙ පාරක් ට්‍රැක් වෙනවා. එතකොට අපිට ඒ ලයින් එක දිගේ ඒක ට්‍රැක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වරදින් නැතු වෙන්න අඟල් ඒ කියන්නේ අංශක 20 කියන එක අපිට අඳින්න පුළුවන්. හරිද? ඔයාලට මම හිතන්නේ තේරෙනවා කියන එක. හරි. අඟල් ඊට පස්සේ අංශක ඊට පස්සේ අංශක 40 ඊට පස්සේ 60 ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ ඔයාට ඕන නම් 18 36 54 ඒ අතරින් එක ඇන්ගල් එකක් අඳින්න නම් ඔයා ඒක මෙතන ඔන් කරගත්තා. ඊට පස්සේ ලයින් එක අඳිනකොට ඔයාලට බලන්න 18 හරි 18 ට්‍රැක් වෙනවා. ඊට පස්සේ 36 ට්‍රැක් වෙනවා. ඊට පස්සේ 54 ට්‍රැක් වෙනවා. මේ විදිහට අපිට ඕනි ඇන්ගල් එකට අපේ ලයින් එක රොටේට් කරගන්න ලේසි. ඒක ඇත්තටම ලේසිද? එතකොට ට්‍රැකින් සෙටින්ග්ස් ගැන තව පස්සේ කතා කරමු. අපි දැන් ඒකත් ඔෆ් කරමු. ඊට පස්සේ අපිට තියෙනවා අයිසොමෙට්‍රික් ඩ්‍රාෆ්ටින් කියන එක. ඒක ගැන ඇත්තටම මම දැන් කතා කරන්නේ නැහැ. ඒක ගැන ඔයාලට පස්සේ මම කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔබ්ජෙක්ට් ස්නැප් ට්‍රැකින් කියලා එක. ඔබ්ජෙක්ට් ස්නැප් ට්‍රැකින් කියලා කියන්නේ මේ වගේ දෙයක්. අපි මේක දැනට ඔෆ් කරමු. ඔබ්ජෙක්ට් ස්නැප් ට්‍රැකින් කමන්න ඕන කරමු. ඔබ්ජෙක්ට් ස්නැප් ට්‍රැකින් කියන එක ඔන් කරා. ඒකේ වට පේනවා F11 තමයි ඒකේ ෂෝට් කට් එක. අපි හිතමු මෙහෙමද. මම හිතනවා මගේ මේ ලයින් එක තියෙනවා. මට මෙන්න මේ ලයින් එක දික් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඩිරෙක්ෂන් එකටම මේ ලයින් එක දික් කරන්න ඕනේ. මෙන්න මේකේ ලෙවල් එකට, මෙන්න මේ හොරිසොන්ටල් ලෙවල් එකට, මෙන්න මේ ලයින් එකේ හොරිසොන්ටල් ලෙවල් එකට මේ ලයින් එක උඩට දික් කරන්න. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න තමයි අපිට මෙන්න මේ ඔබ්ජෙක්ට් ස්නැප් ට්‍රැකින් කියන එක ඕන වෙන්නේ. දැන් බලන්න අපි මේක මෙහෙම කරොත් ඔයාලට හිතා ගන්න බෑ අර ලයින් එක කොයි ගානෙන්ද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලට මේ ඇන්ගල් එක මේ ඩිරෙක්ෂන් එක දිගේම ගිහිල්ලා ඔයාලට හරියට තැන අල්ල ගන්න බෑ. ඒ වුණාට ඔබ්ජෙක්ට් ස්නැප් ට්‍රැකින් එකේ මොකද වෙන්නේ? ඔයා මෙහෙම ටිකක් දුර ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන අල්ල ගන්නකොට නිකන් ඒක උඩ මවුස් එක ක්ලික් කරන්න. ක්ලික් කරන්න ඕනේ. මවුස් එක නිකන් ඒක උඩින් තියන්න. මෙතන පොයින්ට් එකක් හම්බෙන්නේ. මේ පොයින්ට් එක තමයි මේ ලයින් එක ඉවරන තැන. එතනින් ඉඳලා ඔයා චුට්ටක් චුට්ටක් වෙලා ඉඳලා චුට්ටක් ඔයා මේ පැත්තට කර්සර් ගිහින්. එතකොට ඔයාට පේනවා ඒ කියන්නේ එතන කොළපාටින් ට්‍රැක් වෙලා තියෙනවා. කොළපාට ඉරදී කැඳිනවා ගේන් ට්‍රැක් වෙනවා. එතකොට ට්‍රැක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර ලෙවල් එක අපිට වර්චුවලි පෙන්වනවා. කෘත්‍රිම විදියට පෙන්වනවා මෙන්න මෙතන තමයි මෙයාගේ ලෙවල් එක තියෙන්නේ හොරිසොන්ටල් ලෙවල් එක කියලා. ඊට පස්සේ අපි ක්ලික් කරපුවම අර ලෙවල් එකටම අපේ ලයින් එක ඇඳිලා තියෙනවා. අපි හිතමු මේ වර්ටිකල් ලෙවල් එක, කියන්නේ මේ වර්ටිකල් ලයින් එක දිගේ මේ වර්ටිකල් ලයින් එකේ තැනක මෙන්න මේක නවත්තන්න ඕනේ කියලා. මෙන්න මෙතන පොයින්ට් එකකින් ලයින් එක. එතකොටත් මොකද කරන්නේ? අපි මේ විදිහට යනවා. ඊට පස්සේ අපි මෙතන පොඩ්ඩක් කර්සර් එක තියන් ඉන්න. ඊට පස්සේ උඩට හිමීට ගන්න. හරි. ඊට පස්සේ මෙතන පොඩි කතිරයක් වගේ පෙන්නනවා. එතන ක්ලික් කරාම අපේ අර ලෙවල් එකට මේ ලයින් එක ඇඳිලා තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඒක දාගෙන, ඒ කියන්නේ ඔන් කරලා තියෙනවා නම් හොඳයි. මම ගොඩක් වෙලාවට ඒක ඔන් කරලා තමයි වැඩ කරන්නේ. එතකොට මේක ඔබ්ජෙක්ට් ස්නැප් කියන එකත් ගොඩක් වෙලාවට ඔන් කරලා තියෙන එක. ඔබ්ජෙක්ට් ස්නැප් එකට F3 තමයි ෂෝට්කට් කී එක. ඒක
ඒකින් වෙන්නේ මොකද්ද? ඒකින් තමයි අර මෙන්න මේ කොළපාට බොක්ස් එක වෙන්න. ඒකින්. හරි ඒ ඔබ්ජෙක්ට්ස් වල ඒ කියන්නේ අපිට කැප්චර් කරන්න ඕනේ දැන්. ඒ කියන්නේ අපිට අල්ල ගන්න ඕනේ දැන් හරියටම දැන්. ඔයා මෙතන ඉඳලා මේ ලයින් එක කනෙක් කරන්න ඕන නම් මේ ළඟින් දැන් මේක නැහැ කියන්නේ. මේක නැත්තම් මොකද වෙන්නේ? මේක නැත්තම් මොකද වෙන්නේ මේ? ඔයාලට තැනක් නැහැ. ඔයා හරියට දන්නේ නැහැ. ඔයා සමායට මේ හරියකින් තියන්න පුළුවන්. අපි මේ හරියකින් තිබ්බා කියන්නේ. ඒත් ළඟට කරපුවම ඇත්තට මේ දෙක කනෙක්ට් වෙලා නැහැ මේ ලයින් එකයි මේ ලයින් එකයි. ඒ ලයින්ස් හරියට කනෙක්ට් කරන්න තමයි. ඒ කියන්නේ හරියට මෙන්න මේ අහිනේ තියෙන පොයින්ට්ස් වලට කනෙක්ට් කරන්න තමයි මෙන්න මේ ඔබ්ජෙක්ට් ස්නැප් කියන එක තියෙන්නේ. එතකොට මේ පොඩි බොක්ස් එකක් පෙන්වන්නේ එතන තියෙන්නේ end point කියන එකක්. මෙන්න මෙතන description එකත් වැටෙන. එතකොට end point කියන එක තියෙනවා. ඕක ඒ වගේම තමයි intersection points වලට ඒ වගේම තමයි ඒ වගේ ගොඩක් දේවල් වලට තියෙනවා. ඒක අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. end point එකක් කියලා කියන්නේ line එකේ line එකක දෙපැත්තේ තියෙන points වලට තමයි end points කියලා කියන්නේ. ඔයාලට mid point එකක් දුන්නොත් එහෙම line එකක mid point එක capture කරන්න පුළුවන්. mid point එක ත්‍රිකෝණයකින් තමයි පෙන්වන්නේ. අපි බලමු mid point එක අල්ලනවාද කියලා මොකද? ආ හරි. මේ තියෙන්නේ මේ line එකේ mid point එක ත්‍රිකෝණයකින් පෙන්වනවා. එතකොට අපිට එතන ඉඳලා ලේසින් ඇඳ ගන්න පුළුවන් ඔයාලට ඕන දේවල් තියෙනවා. දැන් මෙතන තව මොනවද තියෙන්නේ? සෙන්ටර් සර්කල් එක සෙන්ටර් එක අපිට අල්ල ගන්න පුළුවන්. ඒ වගේම තමයි නෝඩ් එක ක්වාඩ්‍රන්ට් ක්වාඩ්‍රන්ට් කියලා කියන්නේ සර්කල් එකේ මෙන්න මෙතන මෙන්න මෙතන මෙන්න මෙතන මෙන්න මෙතන. ඊට පස්සේ ඉන්ටර්සෙක්ෂන් ලයින්ස් දෙකක් කැපෙන තැන මෙන්න මේ වගේ තැනක් ගත්තොත් එහෙම ඉන්ටර්සෙක්ෂන් එක. ඊට පස්සේ පර්පෙන්ඩිකියුලර් එක්ස්ටෙන්ෂන් ටැන්ජන්ට් නියරස්ට් ඒ වගේ අපි පස්සේ කතා කරමු. හරි. අපි දැන් බලමු මෙන්න මේ ඉමේජ් එක වගේ ඇඳගන්නේ කොහොමද කියලා. අපිට මේවා ඩිලීට් කරන්න පුළුවන් දැන්. අපි අලුත් ඩ්‍රෝයින් එකක් ගමු. හරි අපි රිෆරන්ස් ෆොටෝ එක ගමු. මේක एक अभी मिनिमाइज कर गम स्क्रीन ने के एड लोकल इमेज डेस्कटॉप पे के अभी मैं एक मैं हर एक मूवी दिया गम इमेजेस मे विधियट වාගේ ස්ක්‍රීන් එකේ වාගේ සොෆ්ට්වෙයාර් උඩින් නිකන් තියාගන්න පුළුවන්. එතකොට ඔයාලට රිෆර් කරන්න පුළුවන්. ඒක ඔයාලට උනම් net එකේ සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි අපි බලමු මේ ට්‍රාන්ස්පරන්සි අඩු කරන්න බැරිද. හරි ඔන්න එක පස්සේ බලමු. හරි අපි ඊට පස්සේ ලයින් ටූල් එකෙන් තමයි පටන් ගන්නේ. එතකොට ලයින් කියන එක ප්‍රෙස් කරන්න ඕනේ. L ප්‍රෙස් කරලා එන්ටර් කරා. L press करा enter करा enter कर ला line specify first point then तमें अभी coordinates गेन कथा करने हैं coordinates की ने का दान ना है coordinates के अन्य वाला स्कूले काले कर लेती प्रस्तार प्रस्तार वाला लाखों कर में यानी points लाखों करें नहीं तो कोटे x වලින් මෙච්චර දුර කොයි y වලින් මෙච්චර දුර කොයි තියෙන එකක් පොයින්ට් එකක් මාක් කරනවා. එතකොට ඒ වගේ දේවල් තමයි කෝඩිනේට්ස් කියලා කියන්නේ. කෝඩිනේට්ස් කියලා කියන්නේ x වලට කොච්චර තියෙනවද y වලට කොච්චර තියෙනවද. අපි 2D plane එකේ නැත්නම් 2D තලයේ කියන්නේ එක තලයක විතරක් වැඩ කරන හින්දා ඔයාලට ඒ කියන්නේ xy values විතරයි ඕන. එතකොට ඔයා දැන් මට ඕනේ මේක xy පැත්තට පෙන්න. හරි එතකොට xy values දැන් එතකොට දැන් මට ඕනේ පළවෙනි point එක මේ තියෙන්නේ ඔයාලට පේනවා specify first point කියලා මේ
ක්‍රොස්හැය එකත් එක්ක තියෙන වැලියු එකක් වෙනස් වෙනවා ඒ කෝඩිනේට්ස් වෙනස් වෙනවා x y වැලියුස් වෙනස් වෙනවා හරි එතකොට මේ ලයින් එක අඳිනකොට ඉස්සෙල්ලා මම ඕතෝ කියන එක ඔන් කරගන්නම් එතකොට මට මොකද මේ හරියට වෙනකම් මේ ලයින් එක හැර ඉතුරු ඒවා ඔක්කොම තියෙන හොරිසොන්ටල් ඇන්ඩ් වර්ටිකල් මම පළවෙනි පොයින්ට් එක විදියට බිංදුව බිංදුව මාක් කරනවා ඒ කොහොමද කරන්නේ බිංදුව බිංදුව කියලා ඊළඟ ඊළඟ කියන්නේ අපේ ඊළඟ කෝඩිනේට් එක y කෝඩිනේට් එක දෙන්න කමා එකක් දානවා කමා දාලා බිංදුව දාලා එන්ටර් කරපුවාම අපේ පොයින්ට් එක කියන්නේ පළවෙනි පොයින්ට් එක බිංදුව බිංදුව කියන කෝඩිනේට් පොයින්ට් එකට ස්නැප් වෙනවා හරි අපිට ඊළඟට මේ රිෆරන්ස් පික් එක විදිහට බලුවොත් මෙතනට 3යි මෙතනට 5.5යි හරි මේ පැත්තට 5.5ක් ඒක ඔයාලට දැන් මේ ඩිරෙක්ෂන් එක ඔයා පෙන්නලානේ තියෙන්නේ ඒ නිසා ඔයා කෝඩිනේට් එක දාන්න ඕනේ නැහැ x value x මෙච්චරයි y බිංදුව කියලා දාන්න ඕනේ නැහැ ඔයා මේ ඩිරෙක්ෂන් එක පෙන්නන හින්දා ඒ පැත්තට 5.5 කියලා දාලා එන්ටර් කරාම ඒ පැත්තට 5.5ක් එනවා මේක ඕතෝ කියන මෝඩ් එක දාලා තියෙන එකේ තව වාසිය. ඊට පස්සේ අපි උඩට යනවා මේ රිෆරන්ස් පික් එක බලුවොත් මෙතන උස දෙකක් තියෙනවා. අපි උස දෙකයි එන්ටර්. ඊට පස්සේ අපිට ඕනේ මෙතන ඉඳලා මෙතනට කොහොමද? අංශක 30 ලයින් එකක් ගහගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අපිට ඕතෝ කියන එකත් එක්ක යන්න බැහැ. දැන් 30 ලයින් එකට දිගක් අපි දන්නවද? අපි 30 ලයින් එකක් තිහේ ලයින් එකට දිගක් අපි දන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්න ඕනේ? මම එහෙම දෙයක් කරමු. අපි කරමු මෙන්න මේ වගේ. අපි ලයින් එකක් අඳිනවා මෙන්න මෙතනින්. අපි මෙන්න මේ පැත්තේ තියෙන හතරක් උස යුනිට්ස් හතරක් උස ලයින් එක ඇඳගමු. මෙන්න මෙතන ක්ලික් කරහම ඔය හැම වෙලේම again object snap කියන එක on කරලා තියෙනවා. නැත්තම් මේ points ඔය snap වෙන්නේ. හරි. ඊට පස්සේ මේ පැත්තට දීලා අපි හතරක් දීලා enter කරමු. හරි. ඊටස් අපි දන්නේ නැහැ මේ පැත්තට කොච්චර දුරක් යන්න ඕනේද කොතනින්ද ඉවර වෙන්නේ කියලා නේ. අපි දන්නේ අතන ලයින් එක අංශක 30යි කියලා විතරයි. අන්න මෙතනදී අපිට වැදගත් වෙනවා පෝලා ට්‍රැකින් කියන එක. පෝලා ට්‍රැකින් එක අපි ඔන් කරලා ඒකෙන් අපි දානවා අංශක 30 තියෙන එක. අංශක 30 තියෙන්නේ මෙන්න මේකෙන් 15යි 30යි 45. එතනදී 15 දීලා ඊට පස්සේ ලයින් එක අපි ඇක්ටිව් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ පොයින්ට් එක අරගෙන දැන් මෙතනට තියෙනවා අංශක 90ක්. අපි බලමු මෙතන 120 වෙන තැන. මෙතන අංශක 90ක් තියෙනවා. ඒ පැත්තේ ඉඳලා 30ක් ගියා කියන්නේ 120 අංශක 120. 120 දිගේ අපිට යන්න ඕනේ මෙන්න මේ පොයින්ට් එකට. වෙනකම් කියන්නේ ඒකේ vertical level එකට වෙනකම් අපි ඒක චුට්ටක් අල්ලලා සමා වෙන්න මට object snap tracking කියන එක on කරන්න ඕන. on කරලා මෙන්න මේ point එකේ තියලා මෙන්න මේ පැත්තට එනවා. මේ පැත්තට එනවා ඔයගේ angle එක 120ක් වෙනකම්. හරි. 120 track වුණා. මෙතන press කරාම ඊට පස්සේ මෙතන press කරා එතකොට අපිට ඕනේ shape එක අපි ඇඳගත්තා. හරි. එතකොට ඔයාලට තේනවා මේ switches අපිට ඕන වෙනවා කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ circles දෙක අඳින විදිය ගැන මම ඊළඟ දවසේ කියන්නම්. මම හිතනවා මේ video එක දැන් ගොඩක් වෙලා record කරනවා අපි. video ගොඩක් lock කරන්නත් බෑ. file size එක වැඩි. හරි. එහෙනම් අපි අදට මෙතනින් ඉවර කරමු. ඊළඟ එකේදී මම මේ සර්කල් සඳින විදිය සහ ඊට එහාට මම කතා කරන්න මේ විදියට ඔයාලා බේසික් ෂේප්ස් ඇඳලා බලන්න ඔව් සර්කල් සඳින්න ඔයාලට තව කියන්නේ තව ඔප්ෂන්ස් වගේ කියලා දෙන්න තියෙනවා ඒක ගැන ඊළඟ එකේදී මම කතා කරන්න අදට ඔයාලා ස්විචස් ගැන ඉගෙන ගත්තා ඒ වගේම තමයි කෝඩිනේට්ස් ගැන ඉගෙන ගත්තා කෝඩිනේට් එකක් ගහන්න නම් එතකොට එක කෝඩිනේට් එකක් ගහලා කමා එක දාලා තමයි අනිත් කෝඩිනේට් එක දාන්න ඕනේ එතකොට ඔයාලා මේ වගේ ඒවා ඇඳලා නිකන් try කරලා බලන්න එහෙනම් ඊළඟ ටියුට් එකෙන් අපි හම්බෙමු අපේ channel එක subscribe කරලා අපිට
උදව්වක් දෙන්න. ඒ වගේම තමයි අපේ FB page එක තියෙනවා. ඒකේ link එක මේ video එකේ description එකේ තියෙනවා. ඒකටත් like එකක් දාලා අපිට සහයෝගයක් ලබා දෙන්න. එහෙනම් ආයි තමයි. Thank you.